නීතිපති වරයාගේ අනුමැතිය නැමැති සලුව ඉස්සරහට දාගෙන තමයි හෙළුව වහගන්නේ වගේ අවස්ථාවලදී දැන් කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දැම්මා ඒ සභාපතිකම කමෙන් බබලන්නේ එතුමට පුළුවන් වෙයි හැබැයි සභාපතිකම බබලවන්නේ එතුමට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ නෑ නෑ එහෙම බෑ බැරි බෑ එකම විවාදේ මන්ත්‍රීවරයෙකුට දෙවතාවක් කතා කරන්න බෑ අයිතියක් තියෙනවා පිළිතුරු එහෙම කොහෙද කරන්නේ ඊයක් කතා කරලා අද කතා කරන්න පුළුවන්ද? ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි එකම විවාදේ මන්ත්‍රීවරයෙකුට දෙවතාවක් කතා කරන්න පුළුවන්. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි කතානායකතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ කියන පදනම මත ඉඳලා විරුද්ධ පක්ෂයේ විසින් ඉදිරිපත් කරන ලද මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව අපේ කරුණු දැක්වීම සිදු කරන්න මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. වර්තමාන කතානායකතුමා එතුමාගේ අතීත දේශපාලන භාවිතාවත් එක්ක හිතුවම ඉතා වැදගත් දේශපාලන තීරණ ඓතිහාසිකව ගත්ත පුද්ගලෙක්. 987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු වෙලාවේ මට මතකයි අපි ඉස්කෝලේ යන දරුවන් හැටියට එතුමා එදා ගාමිණී ජයසූරිය මැතිතුමත් එක්ක ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එළියට බැස්ස පුද්ගලෙක්. ඒ කොන්ද එදා වෙන කාටවත් තිබුණේ නැහැ. ඒ දෙපළට විතරයි ඒ කොන්ද තිබ්බේ. තුන්දෙනෙක්. ඔව් තුන්දෙනෙක් තුන්දෙනෙක් ඒ අවස්ථාවේ එළියට බැස්සා. ඒ වගේම පසුගිය අරගල සමයේ යම් යම් විදේශ ස්ථානාපති බලවේග සහ ඒ වාගේ ඒ වායේ ඉන්න දේශීය ඒජන්තයන් එතුමාට යෝජනා කරා කතානායක හැටියට රටේ රාජ්‍ය නායක වගකීම බාර ගන්න කියලා. ඒ අවස්ථාවෙත් එතුමා විවස්ථාවට පටහැනි නිසා ඒ යෝජනාව පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. එතුමා සම්බන්ධයෙන් ගෞරවයට ලක් වෙච්ච කාරණා දෙකක් මම මේ කිව්වේ. මම පෞද්ගලිකව ඒ ගෞරවයට ලක් කරන කාරණා දෙකක්. මොකද ඒ වෙලාවේ බලපෙරේත කෙනෙක් ওই පුටුවේ හිටියනම් විවස්ථාවට බම්බු ගහන්න කියලා ඒ තානාපති තුමිය කරපු යෝජනාවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ආපු යෝජනාවට පස්වනක් ප්‍රීතියෙන් එකඟ වෙලා රටේ විශාල විහුලක් ඇති කිරීමේ හැකියාව තිබුණා ඒ බලපෙරේත මානසිකත්වයෙන් කවුරු හරි ওই පුටුවේ හිටියනම් මේ අවස්ථා දෙක සම්බන්ධයෙන් එතුමා කෙරෙහි අපේ තිබෙන ගෞරවය පළමුවෙන්ම මම පුද කරන්න ඕන නැත්නම් මම කුහක දේශපාලනඥයෙක් හැටියට වර්ගීකරණය වෙන එක වළක්වන්න බෑ නමුත් ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි තනතුරු තියෙන්නේ අපට බබලෙන නෙවෙයි තනතුර බබලවන්න පුළුවන් වෙන්නුවර තනතුරෙන් බබලෙනවට වඩා තනතුර බබලවන්න පුළුවන් වෙන්නුවර දැන් කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දැම්මා ඒ සභාපතිකම කමෙන් බබලෙන්නේ එතුමට පුළුවන් වෙයි හැබැයි සභාපතිකම බබලවන්නේ එතුමට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ ඒ නිසා තනතුරෙන් බබලෙනවා වෙනුවට තනතුර බබලවන්න පුළුවන් වෙන්නේ දැන් මෙතන තියෙන්නේ වර්තමාන කතානායකතුමා ඒ කතානායකවරයා හැටියට මම මේ කියන්නේ එතුමාගේ භූමිකාව නිසි පරිදි ඉටි කරනවායි කියලා අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ දැන් මේ කාලය කාදමීම පිළිබඳ ප්‍රශ්න ගත්තා එතනක් තියෙන එක්තරා දුරකට මේ සභාවේ නිසි පාලනයක් නොමැතිකම පිළිබඳ ගැටලුවක් මට මතකයි අනුරු බණ්ඩාරනායක මැතිතුමා මේ සභාවේ කතානායකවරයා හැටියට ඉන්න කාලේ අපි තරුණ මන්ත්‍රීවරු හැටියට මේ සභාවේ කටයුතු කරද්දී ඉතාම ඉහළ පෞරුෂත්වයකින් ඉහළ ඒ තනතුර බබලවමින් තනතුරෙන් බබලනවා නෙවෙයි තනතුර බබලවමින් ඒ කතානායක භූමිකාව ඉතා ප්‍රශස්තයුරින් ඉටිකොලා ඒ දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටෙන්න පාර්ලිමේන්තුවේ 225 ක්‍රියාකලාපයේ අඩුපාඩු වගේම කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු බලපාන කතානායකවරයාගේ භූමිකාව සෑහෙන දුරකට බලපානවා පාර්ලිමේන්තු සභාගර්භයේ තිබෙන ක්‍රියාකලාපයේ තීරණය වෙන. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ අපිට පේනවා කතානායකවරයා හැටියට එතුමා එක්තරා දුරකට පක්ෂග්‍රාහීව කටයුතු කරන අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පැහැදිලි කළා. පසුගිය අර ඔන්ලයින් පනත ගෙනාපු වෙලාවේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු සංශෝධන නියමිත පරිදි ඇතුළත් කරනවා වෙනුවට ඒ සංශෝධන වලට කොලේ වහලා ගහද්දී ඒ අර්බුදය විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙමින් තිබියදී ඒ අභියෝගයට ලක් කරමින් තිබියදී එතුමා ඒ පනතට අස්සම් කරලා ඒක බලංගු පනතක් බවට පත් කළා. අපි විශ්වාස කරනවා මේ රටේ රටවැසියන් යම්කිසි පනත් කෙටුම් පතකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ඔවුන්ට ඒ පනතේ තියෙන අගතිය වළක්වා ගන්න තියෙන එකම ස්ථානය හැටියට සලකලා. එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම මේ සභාව පිළිගන්නේ නැත්තම් එහෙම නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම පිළිගත්තායයි කියමින් කොලේ වහලා ගහනවා නම් අපට මතකයි ආන්දෝලනාත්මක තව කාරණයක් තමයි පළාත් සභා පනත එහෙම නැත්තම් 13 වෙනි සංශෝධනය ආපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එදා බෙදුණු තීරණයක් දුන්නා. ඒ බෙදුණු තීරණයේදී එක විනිශ්චකාරවරයෙක් දීපු මඟ පෙන්වීම වැරදියට අර්ථකථනය කළා. මට මතක හැටියට පාරින්ද රණසිංහ විනිශ්චකාරතුමා එතුමා දීපු ඒ මඟ පෙන්වීම වැරදියට අර්ථකථනය කළා නීතිපතිවරයා ඒකට අනුමැතිය දුන්නා. හැබැයි අදත් නීති ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් පිළිගන්නවා එදා ඒ නීතිපතිවරයා දීපු අනුමැතිය නීතියට පටහැනි කියලා. දැන් මෙතනත් කතානායකතුමා තමන්ගේ ගැළවීමට පෙන්වන දේ තමයි නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත. නිසි පරිදි සංශෝධන සිදු වී ඇත. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි අර 987 පළාත් සභා පනත 13 වෙනි සංශෝධනය ආපු වෙලාවේ ඒ කරපු කුප්ප වැඩේට කැත වැඩේට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත. ඒ කොලේ වහලා ගිහිල්ලට නීතිපතිවරයාගේ
ගේ අනුමැතිය ලැබී ඇත. ති නීතිපතිවරයාගේ අනුමැතිය නැමැති සලුව ඉස්සරහට දාගෙන තමයි හෙළුව වහගන්නේ වගේ අවස්ථාවලදී. මේ සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මඟ පෙන්වීම් නොසලකා හැරලා වැඩ කරන සභාවක් බවට පත් විය යුතු නැහැ. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයක් පවත්වාගෙන යාමේ වැදගත්කමක් නැහැ. රටවැසියට ඒකේ පිහිට පතන්න අවස්ථාව ලබා දීමේ වැදගත්කමක් නැහැ. මේ සභාව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන මඟ පෙන්වීම් පිළිපදින සභාවක් බවට පත් විය යුතුයි. ඒක එසේද නැද්ද කියන එකේ ප්‍රධාන වග උත්තරකාරයා කතානායක පුටුවේ ඉන්න පුද්ගලයා. ඔහු තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම නිසි පරිදි මේ සභාව තුල ක්‍රියාත්මක වෙලාද නැද්ද කියන එක ගැන සොයා බලා තීරණය ගත යුතු පුද්ගලයා. නමුත් ඒ තීරණය ගත යුතු පුද්ගලයා ඒ වගකීම නොදරන්නේ නම් ඒ තීරණය ගත යුතු පුද්ගලයා වගකීමෙන් පලා යන්නේ නම් ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවේ මේ භූමිකාව ඉටු කරන්න වෙනත් කාටවත් පුළුවන් කමක් නැහැ. මම දන්නවා විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙද්දි නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙන්වා දුන් සංශෝධන වෙලා නැහැ කියලා පෙන්වා දෙ. ඒක නෑසූකන්ව ඒ පනත අභිමත පරිදි සම්මත කරගත් පනතක් බවට පත් කරගත්තා. අපි හිතනවා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සභාවේ වැදගත්කම මේ සභාවේ පැවැත්ම මේ සභාව කෙරෙහි මහජන විශ්වාසය ඇති වෙන්න නම් කතානායකවරයාගේ භූමිකාව ඉතා ප්‍රබල දායකත්වයක් සපයනවා. මහජන නියෝජිතයන් හැටියට අපේ භූමිකාව වගේම අපටත් වඩා ඉහළින් කතානායකවරයාගේ අපක්ෂපාතිත්වය, කතානායකවරයාගේ පක්ෂග්‍රාහී නොවීම, කතානායකවරයාගේ මධ්‍යස්ථ භූමිකාව ඒ ඉතා සැලකිය යුතු වටිනාකමක් දෙන භූමිකාවක් බව අපි පිළිගන්න ඕන. මේ සභාවේ ගෞරවය ආරක්ෂා කිරීම පැත්තෙන් ගත්තොත් කනගාටුවෙන් උනා කියන්න තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂයේ බලපෑමට, ආණ්ඩු පක්ෂයෙන් එන පීඩණයට, ආණ්ඩු පක්ෂයෙන් එන විධානයන්ට යටත්ව කටයුතු කරන කතානායකවරයෙක් බවට එතුමා බොහෝ දුරට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි විරුද්ධ පක්ෂයේ හැටියට මේ විදිහේ විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා කතානායකවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා වැඩි ඡන්දෙන් ඒ විශ්වාසභංග යෝජනාව පැරද්දුවා කතානායකවරයා පරාදයි. කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනෙන වාතාවරණයක් ඇතිවීමම විශ්වාසභංගයක් ගෙනීමට සිදුවීමම මේ විශ්වාසභංගය මේ සභාවේ සාකච්ඡාවට ගන්න සිදුවීමම කතානායක භූමිකාවේ දෝෂයක් නිසා සිදුවෙන එකක් නිසා වෙන හේතුවක් මත සිදුවෙන දෙයක් නෙවෙයි. කතාන අනුර බණ්ඩාරනායක වගේ කතානායකවරුට විශ්වාසභංග යෝජනා මේ සභාවලට ආවේ නැහැ. තවත් කතානායකතුමරු ඕන තරම් හිටියා. චමල් රාජපක්ෂත් හිටියා කතානායකවරයෙක් වෙලා. විශ්වාසභංග යෝජනා ගෙනාවේ නැහැ. වීජමු ලොකු බණ්ඩාරමැතිතුමා හිටියා කතානායකවරයෙක් වෙලා. දිවංගත විශ්වාසභංග යෝජනා ගේන්න ඕන උනේ නැහැ. එතුමන්ලා ඒ භූමිකාව බොහෝ දුරට මැදිස්තව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර තුලනයක් ඇති කරගෙන ඒ භූමිකාව ඉටු කරන්න සමත් වුණා. ඛේදජනක කාරණේ තමයි මේ වර්තමාන කතානායකතුමාට රිවයි විශ්වාසභංග යෝජනා ගෙනෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා. තමන්ගේ තනතුරෙන් ඒ ධූරය බබලවනවා වෙනුවට ධූරයෙන් බැබලමින් එතුමා පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීමේ ප්‍රතිවිපාකයක් හැටියට තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න සිදු වෙලා තියෙන්නේ. කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි සිරිත් පරිදි තමුන් වහන්සේලාගේ තියෙන බහුතර ඡන්ද බලය පාවිච්චි කරලා මේ විශ්වාසභංගය අදහන් දැන් භාගයේ වෙනකොට පරාජයට පත් වෙයි. ඒක අරුම පුදුම කාරණයක් නෙමෙයි. නමුත් සදාචාරාත්මකව කතානායකවරයා පරාජයට පත් වෙලා ඉවරයි. සදාචාරාත්මකව කතානායකවරයා පරාජයේ පිළිකන්නට ගාල් කරලා ඉවරයි. සංඛ්‍යාත්මකව ලබන ජයග්‍රහණය නෙමෙයි. සදාචාරාත්මක පරාජයක් අත්පත් කරගෙන ඉවරයි. කතානායකවරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනීමට තුඩු දෙන වාතාවරණයක් ඇති කිරීම විසින්ම කතානායකවරයා සදාචාරාත්මක පරාජයට පත් වෙලා ඉවරයි. ඒ නිසා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපි හිතනවා මේ සභාවේ ගරුත්වය, මේ සභාවේ පැවැත්ම, මේ සභාව දිහා බලාගෙන ඉන්න කෝටි ගණනක මහජනයා කෙරෙහි මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි දියුණු කරන්න, වර්ධනය කරන්න කතානායකවරයාගේ භූමිකාව ඉතා ඉහළ දායකත්වයක් සපයනවා. නමුත් කනගාටුවට කරුණ එතුමාට ඒ පක්ෂග්‍රාහී භූමිකාවෙන් එළියට එන්න බැරි කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙවැනි විවාදයක් දින තුනක කාලයක් අපිට පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ඒ පිළිබඳ කතානායකවරයා කෙරෙහි අපේ තිබෙන අප්‍රසාදය සම්බන්ධයෙන් පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි. ස්තුතියි. ඔව් අධික නැමැතුමා. ගරු සභාපතිතුමනි මේ රීති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ගරු සභාවේ කතික ගරු මන්ත්‍රීතුමාලා බොහොමයක් ඉදිරිපත් කරා මේ කොලේ වහලා ගහලා එහෙම නැත්නම් මේක සභාවට කරුණු සංගවලා අපි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට විරුද්ධව ගියා කියලා. ගරු සභාපතිතුමනි මම ඊයේ දිනේ මෙම වගන්ති 9ක් පිළිබඳව විශ්වාසභංග යෝජනාවේ තියෙන කරුණු නමයම අරගෙන පෙන්නවා. ඒ නමේ අනුවම කිසිම ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පිටපැනලා නැහැ. එතකොට මේ පොයින්ට් ඔපරේටර් එක තමයි මම කියන්නේ. ඉවරනාට පස්සේ කියන්න. ගරු සභාපතිතුමනි ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි එකම විවාදේ මන්ත්‍රීවරයෙකුට දෙවතාවක් කතා කරන්න පුළුවන්. නෑ එහෙම බෑ. බැරි බෑ. එකම විවාදේ මන්ත්‍රීවරයෙකුට දෙවතාවක් කතා කරන්න බෑ. අයිතියක් තියෙනවා පිළිතුරු. එහෙම කොහෙද කරන්නේ? ඊයේ කතා කරලා අද කතා කරන්න පුළුවන්ද? ගරු සභාපති. අද මේ සභාවේ ස්ථාවර නියෝග. මතුවෙන කාරණයක් සම්බන්ධව උත්තරයක් දෙන්න ඕන පාර්ශවයකට අයිතියක් තියෙනවා. හරිද ඔබතුමා කතානායක වෙලානේ දැන්.